පෙන්ගුවීන් කියන්නේ පක්ෂි ලෝකයේ අපිට දැක ගන්න පුළුවන් අපූරු සාමාජිකයෙක්. පියාඹීමේ හැකියාවක් නැති වුණත් පෙන්ගුවීන් ඉතාමත් දක්ෂ පිහිනුම්කරුවෙක්. ඉතින් අද මම හිතුවා පෙන්ගුවීන් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකට බහිමු. පෙන්ගුවින් ජීවත් වෙන්නේ අධික ශීතල ප්‍රදේශවල කියලා අපි හැමෝම දන්නවනේ. ඇන්ටාක්ටිකාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව පෙන්ගුවින් වාසස්ථාන විදිහට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම පෙන්ගුවින් පක්ෂීන්ට සෙල්සියස් අංශක -40 තරම් අඩු උෂ්ණත්වයක් පවා දරා ගන්න හැකියාව තියෙනවා. මේ වගේ ශීතලකට ඔරොත්තු දෙන්න මේල් තට්ටුව වගේම ශරීරයේ තියෙන පිහාටු පෙන්ගුවින්ට උදව් වෙනවා. පුංචි පෙන්ගුවින් පැටවුන්ව මවත් පියාත් රැක බලාගන්නේ ඉතාමත් ආරක්ෂාකාරීව. ඉතින් බිත්තර පිපිරෙන්න කලින් පෙන්ගුවින් මව මුහුදේ මාස දෙකක් විතර හොඳ පෝෂණයක් ලබා ගන්නවා. ඒ පැටවා උපන් පසු වමාරා ආහාර ලෙස දීමට හැකි වෙන විදියට තම කුස තුළ ආහාර තැන්පත් කරමින් පෙන්ගුවින් මව පැමිණීමට කලින් බිත්තර පිපිරෙන්නත් පුළුවන්. ඒ වෙලාවට පෙන්ගුවින් පියා වමාරා දෙන සුදුපාට ශ්‍රාවය තමයි පැටවුන්ට පෝෂණය ලබා දෙන්නේ. මව පැමිණි පසු පියා මුහුද වෙත ගොස් ආහාර ගෙන එනවා. ඉතින් මේ විදියට දින 140ක් විතර පෙන්ගුවින් මව හා පියා පැටවුන්ට ආහාර සපයනවා. ඉන් පස්සේ කුඩා පැටවු රන්තු වශයෙන් ආහාර සොයා යාම ආරම්භ කරනවා. පෙන්ගුවින් මාංශ භක්ෂකයි. මුහුදේ ගැමුරේ ජීවත් වෙන මසුන්, දැල්ලන්, බූවල්ලන් පෙන්ගුවින්ගේ ගොදුරු බවට පත් වෙනවා. පෙන්ගුවින් මෙන්න මේ වගේ ඉතාමත් අපහසුවෙන් ගොඩබිම ගමන් කරනවා වගේ අපට පෙනුණත් ඇත්තටම නම් එයාලට දිගු දුරක් ගොඩබිම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. වාර්තා වෙන විදියට එම්පරර් පෙන්ගුවින්ස්ලට ආසන්න වශයෙන් කිලෝමීටර් 100ක් විතර ඇවිද යන්න පුළුවන්. මාරයි නේද? සාමාන්‍යයෙන් විශාල එම්පරර් පෙන්ගුවින් කෙනෙක්ට අඩි 1800ක් විතර ගැඹුරට කිමිදෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මිනිත්තු 18ක් වගේ මුහුද යට ඉන්නත් එයාලට පුළුවන්. මේ වෙලාවට පෙන්ගුවින්ගේ හදගැස්ම ඉතාමත් අඩුයි. ඒ විනාඩියකට වාර 15-37 අතර අගයක්. මේ හරහා ඔක්සිජන් ඌනතාව අඩුවීම කිමිදීමට අත්‍යවශ්‍ය නොවන සියලු ශරීරාංග තාවකාලිකව ක්‍රියාවිරහිත වීමත් සිදු වෙනවා. තවත් දෙයක් තමයි පෙන්ගුවින්ට තියෙන ඝන අස්ථි. ගොඩක් කුරුල්ලන්ගේ අස්ථි හැදිලා තියෙන්නේ කුහරමේ විදියට. ඒ පියාඹන්න සිරුර වඩාත් සැහැල්ලු කරන්න. ඒත් පෙන්ගුවින්ගේ ඝන අස්ථි වතුරේ වේගෙන් පීනන්න යාරට උදව් වෙනවා. ඒ වගේම පියාපත් වෙනුවට පෙන්ගුවින්ට තියෙන්නේ අවල්පත් දෙකක්. ගුවනේ පියාඹන පක්ෂීන්ට නම් තම පියාපත් නමන්න පුළුවන්. ඒ වුණත් පෙන්ගුවින් ගවල්පත් ශක්තිමත්ව නොනමෙන විදියට තමයි හැදිලා තියෙන්නේ. මේ හරහත් මුහුදයට පෙන්ගුවින්ගේ වේගය තවත් වැඩි වෙනවා. මේ තියෙන්නේ දකුණු අප්‍රිකාවේ තියෙන පෙන්ගුවින් රක්ෂිතයක්. සයිමන්ස් ටවුන් කියලා හඳුන්වන මේ රක්ෂිතයේ වීදිවල සැරිසරන පෙන්ගුවින් පක්ෂීන් පවා දැක ගන්න පුළුවන්. එම්පරර් පෙන්ගුවින් විලෝපිකයන්ට ගොදුරු වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒත් පෙන්ගුවින් පැටවුන්ට සහ බිත්තරවලට තියෙන ප්‍රබලම තර්ජනය තමයි ස්කුවානම් මුහුදු පක්ෂීන්. මීට අමතරව ලෙපර්ඩ්, චීල් මත්ස්‍යයන් හා ඕකා ඩොල්ෆින් නිසා පෙන්ගුවින් විනාශ වෙනවා. වසර 30ක කාලයක් ඇතුළත පෙන්ගුවින් මරණානුපාතය 90%ක් විතර ඉහළ ගොස් තියෙනවා. ඒ ගැන සැටලයිට් ඡායාරූප මගින් අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මඳෙමින් යන පෙන්ගුවින් විශේෂ ආරක්ෂා කිරීමට පරිසර දූෂණය අඩු කරමින් ගෝලීය උණුසුම පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.